බදු ගෙවිය යුතු අංශ පිළිබඳ මේ වාගේ අවධානය යොමු කරපු වකවානුවක් කවදාවත් නැහැ. ගිය අවුරුද්දේ අපි ගෙනාවා ශේෂ්ත්‍රයන් 14ක් අනිවාර්යෙන් බදු ගෙවීම සඳහා ලියාපදිංචි විය යුතු කියලා. ඒ ශේෂ්ත්‍රයන් 14ට ඔය කියන සියල්ලම තියෙනවා. මහ පරිමාණ උපකාරක පන්ති, පෞද්ගලික පාසල්, පෞද්ගලික වෛද්‍ය වැඩි සියල්ල ඒ 14 තුල තියෙනවා. ඒ 14 තුලින් ලියාපදිංචි වෙන සියලුම දෙනාගේ ආදායම් පිළිබඳ පැහැදිලි විමර්ශනයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කරගෙන යනවා. ඒ නිසා ඔයනි කරුණු සියල්ලම පිළිබඳ තාදැඩි අවධානයක් යොමු කරලා තමයි අපිට පුළුවන් වුණේ 8.3%කට දළ දේශ නිෂ්පාද සාපේක්ෂව වැටලා තිබෙන රාජ්‍ය ආදායම 11% ඉක්මවා මේ කෙටි වකවානුවක් තුළ ගෙනල්ලා රටේ ආදායම් සහ වියදම පිළිගෙන ප්‍රාථමික ගිණුමේ ධනශේෂයක් කරගෙන අපිට පුළුවන් වුණේ ඔය කියන සියලු ශේත්‍ර ගැන දැඩි විමර්ශනයක් කරලා ඒ ආදායම එකතු කර ගැනීම නිසා. ඉතින් අපි තවදුරටත් ඒ විමර්ශනය ඉදිරියට ගෙන යා යුතුයි කියන එක මම පිළිගන්නවා.